And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක් වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමකෙන් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරිය සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම තෙලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක හමුවක් මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන 189 දක්වා ඉහළට මෙහිදී රත්නපුර රෝගී වූ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඥාතීන් දෙදෙනෙක් කන්දකාඩු මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු රෝගීන් වශයෙන් හඳුනාගෙන තියෙනවා කොවිඩ් 19 වසංගතයෙන් මිදෙන්න නම් ජනතා සහය අවශ්‍යයි අපි දැනට මේක ප්‍රෙස් කරගෙන ඉන්නවා වතුරේ තියෙන රබර් බෝලයක් වගේ මහ ජනතාවගේ විනය තියෙනවා නම් හරියට අපිට මේකෙන් ගොඩ එන්න අමාරුවක් දිස්ත්‍රික් 6කට හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිර නීතිය හෙට උදේ 6ට ලිහිල් කෙරේ. ඇඳිර නීති කඩ කරන්නන්ට එරෙහිව කරගෙන ගිය යම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඊටත් වඩා දැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. විශ්‍රාම ගැන්වීමට සහ ආයුධපත් යොමු කිරීමට නොහැකි වූ විශ්‍රාමික හිමිකම් ලාභීන්ට රුපියල් 25,000ක දීම නවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර නතර කරන බව ජනපති ට්‍රම්ප් කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකින්ගේ රැස්වීමක් අද පැවැතුණා. ඒ අරලියගහ මන්දිරයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුරුවේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායක හමුවක් පැවැතුණා. අර්ලිගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයන් සහ නියෝජිතයන් රැසක් එක්ව සිටියා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් රජයේ ගෙන යන වැඩපිළිවෙල සහ දැනට ක්‍රියාත්මක අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීමේ වැඩසටහන් ඇතුළු රජයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද ඉන් අනතුරුව අර්ලිගහ මන්දිරයේදී පැවැත්තුණා. එහිදී කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මේ අතර කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාගයක් ලැබුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශයේ ඇති ආයතන මගින් ලබා දුන් රුපියල් මිලියන 29.5ක් හා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය දුරයට ඇත් අප්‍රේල් මස වැටුපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ලබා දුන්නා. යුනිලිවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක් කළමනාකරණ පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ රුපියල් මිලියන 5ක් පූජ්‍ය කිරම විමල ජෝති හිමියන් විසින් රුපියල් මිලියන 2ක් අත්තනගල්ල රජමහ විහාරයේ රුපියල් මිලියන 10ක් හා මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් මේ අරමුදලට ලබා දීමද අද සිදු කරනවා. ඒ අනුව අද පස්වරු වන විට කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංවර්ධන අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්ම වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. කොවිඩ් 19 වෛරසයේ ආසාදිනී වීම හේතුවෙන් අද මෙරටින් තවත් මරණයක් වාර්තා වුණා. එය මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිනී වීමේ ගිය හත්වන පුද්ගල මරණය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබුණේ 48 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර අද දිනේ තවත් කොවිඩ් 19 ආසාදිතීන් 3 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට මුළු ආසාදිතීන් සංඛ්‍යාව 189ක් බවට පත් වුණා. පසුගිය මස 11 වෙනිදා සිට අද දින දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 190ට ආසන්න වී තිබෙනවා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 5ක්. එමෙන්ම මෙරටින් වාර්තා වූ රෝගීන්ගෙන් 44 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතීන් 138 දෙනෙකු පමණයි. සෞඛ්‍ය අංශ පැවසුවේ තවත් 228 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පසුවන බවයි. අද දින රෝගීන් 3 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ 3 දෙනාම වාර්තා වෙලා තියෙන්නේ අප විසින් අලුතෙන් පරීක්ෂණ කිරීම වැඩි කිරීම සඳහා ගත් පියවර ඔස්සේ ටියු සර්වෙලන්ස් යටතේ ඇක්ටිව් ටෙස්ටිං. මෙහිදී රත්නපුර කලින්
රෝගී වූ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඥාතීන් දෙදෙනෙක් සහ ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු මේ ආකාරයට COVID-19 රෝගීන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති ශ්‍රී ලංකා රජය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා, යුද හමුදාව මෙම කොවිඩ් තත්ත්වය ආරම්භයේ සිට දිනපතා විශාල වශයෙන් විශාල තීරණ රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. දිනෙන් දින මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම හේතු වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ මේ කොවිඩ් තත්ත්වය මේ දක්වා පාලනය වීමට. එසේ නොවන්නට මේ අවස්ථාව වන විට විශාල රෝගීන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හැටියට සටහන් වන්නට තිබුණා. මෙරටින් වාර්තා වූ COVID-19 රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 44ක්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 34 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් සහ මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් රෝගීන් 7 දෙනෙකු බැගින් වාර්තා වනවා. වසංගත රෝග විද්‍යාංශයේ පැවසුවේ රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් රෝගීන් 3 බැගින්ද, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2 දෙනෙකුද, ගාල්ල, කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් 1 රෝගියෙකු බැගින්ද වාර්තා වූ බවයි. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් 37 දෙනෙකු වාර්තා වූ අතර මෙතෙක් වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 3 දෙනෙකු විදේශිකයින් බවයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින්ගෙන් 79% ප්‍රතිශතයක් සුවවන විට 21% පුද්ගල ප්‍රතිශතයකට සංකූලතා ඇතිවන බවයි. ඇතිවනේම සංකූලතාවල බලපෑම මත එම රෝගීන්ගේ තත්ත්වය තීරණය වන බවයි වාර්තා වන්නේ. අපි ගන්න ක්‍රියාමාර්ගත් එක මේක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණ මරණානුපාතයේ ලෝකේ පුරා 4-5% වුණාට අපි දන්නවා ඉතාලිය වගේ රටක මේක 10-12% වගේ ගිහිල්ලා තියෙනවා. ඒ අයගේ ක්‍රියාමාර්ගවල තියෙන අසාර්ථකත්වයත් එක්ක. ඒකට අපි මේ මොහොතේ උත්සාහ කරන්න ඕන මේ මරණ වෙන ප්‍රමාණය සහ රෝගී ව්‍යාප්ත වෙන ස්වභාවය පුළුවන් තරම් අවම කරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා අර සංකූලතා ඇති වෙන කණ්ඩායම පුළුවන් තරම් අවම කරගෙන ඒ අය මරණයට පත් වෙන එක වැළැක්වීම මේ මොහොතේ අපේ ප්‍රමුඛතාව වෙනවා. ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට COVID-19 ආසාදිත රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් අද එම පුද්ගලින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. දෙවිනුවර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන එම රැඳවියන් දෙදෙනාගෙන් දෙවිනුවර පුද්ගලයා බන්ධනාගාර ගතවීමට පෙර කොරියාවේ සිට පැමිණි ඔහුගේ ඥාතියකු ඇසුරු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි රුමේනියාවේ සිට පැමිණ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත නිරෝධායනය වන පවුලකට ප්‍රදේශයේ ජනතාවගෙන් හිරිහැරවන බවට වාර්තා වනවා. ඒ පිළිබඳව සොයාබැලීමට උඩුගම පොලිසිය නිලධාරීන් සමග ස්වර්ණවාහිනී කණ්ඩායමක්ද එම නිවස වෙත ගියා. ලැබෙන සහයෝගයත් එක්ක තමයි අපි ඉදිරියට යන්න ඕන. අපිට කෙලින් උත්තරයක් දෙන්න බෑ. අපිට ඕක මේ වගේ ගැටලුවක. යාපනයේ රෝහලෙන් වාර්තා වූ ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ සැඟවීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂා වූ දෙසා එම ප්‍රදේශයේ විෂබීජහරණය කිරීමට නාවික හමුදාව පියවර ගත්තා. මේ අතර COVID-19 රෝගයට ගොදුරු වූ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොළඹ IDH රෝහල වෙත මාරු කර තිබෙනවා. එම රෝගියා ප්‍රතිකාර ලැබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගීන් සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ ගාල්ල, උඩුගම, ගෝනදෙනිය, උඩලමත්ත ආදී ප්‍රදේශවල පවුල් 20කට ආසන්න සංඛ්‍යාවක්ද නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. මේ අතර ගම්පොළ ප්‍රදේශයේ තරුණයෙකු අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි විෂබීජානුහරණ යන්ත්‍රයක් නිපදවා එය මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත බහර දුන්නේ මෙලෙසින්. මේ අතර අද දිනේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත 7 වන මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුර විස්තර තහවුරු කර තිබෙනවා. ඒ අනුව මරණයට පත් වූ පුද්ගලයා 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට තිබෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන මියගිය පුද්ගලයා ජර්මනියේ සංචාරයේදී සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 වසංගතයෙන් මිදීමට නම් ජනතා සහය අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. මේ වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලාංකිකයින්ගේ චිත්ත ධෛර්යය නැංවීම උදෙසා නිර්මාණය කළ ගීතයක් එළිදැක්වීමේ උත්සවයට ඊයේ සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. නොබෙදී එක්ව රැකෙමු ගීතය ඊයේ එළිදැක්වුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා මැදිරි සංකීර්ණයේදී. බෙරට ජනප්‍රියතම ගායක ගායිකාවන් වන ජගත් වික්‍රමසිංහ, උමාරා සිංහවංශ, රන්දීර්, තීක්ෂණ අනුරාධ ගායනින් එක්ව ඇති මෙම ගීතය රිංගින් ටෝන් සඳහා ලබා දී ඉන් ලැබෙන මුදල් කොරෝනා අරමුදලට යෙදවීමට නියමිතයි. සයුරේ කෙළුණු දවසේ
අපි හුස්ම ගත්ත කාලේ මතකද අපි හැම රට පොඩ නැගුතා අමාත්‍ය බඳුල ගුණවර්ධන මහින්ද අමරවීර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු මහත්වරුන් පිරිසක් මීට එක්ව සිටියා. පහුගිය කාල වකවානුවක් තිබුණා හමුදාවල් වලට ඉතාමත්ම අයහපත් කාලය. අපේ නිලධාරීන් අපේ සෙබළුන් කිසිම පදනමක් නැති පදනම් විරහිත චෝදනාවලට ලක් කළා. මහවුළු ගෙදර මාස ගණන් වසර ගණන් තපින්න ලෑස්ති කරා. හමුදාවල් කියන්නේ රට සම්පතක් නෙවෙයි කියලා සිතුවලි වලින් හමුදාවල් දිහා බලපු කාලයක් තිබුණා. ලෙඩ දුක් ඇති වූ විට මිනිසුන් යදින්නේ දෙවියන්ට, සතුරු කරදර ඇති වූ විට මිනිසුන් යදින්නේ සෙබළුන්ට. රෝග සුව වී සතුරු කරදර අවසන් වූ පසු මිනිසුන් දෙවියන් දෙවොල් තුලටත් සෙබළුන් සමර තුලටත් ලඟු කොළවේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි පහුගිය කාලේ තිබුණේ. නමුත් අද අපේ රට අනෙක් දියුණුවයි කියන රටවල් වල තත්ත්වයට වැටෙන්න නොදී බේරගන්න අපේ හමුදාවන් සහ සෞඛ්‍ය අංශවල සියලුම දෙනා කරන කැපවීම සේවය මෙතෙකයි කියා නිම කළ නොහැකි. මෙතනදී අපි මතක තියාගන්න ඕන දේ තමයි කවුරු කලහැරියත් අපේ රටේ කිසිම කෙනෙකුට නිරපරාධයේ මහමග මිය යන්න ඉඩ දෙන්න අපේ රටේ හමුදාවන් පොලිසිය සහ සෞඛ්‍ය අංශවල කිසිම කෙනෙක් සූදානම් නැහැයි කියන එක. අපි දැනට මේක ප්‍රෙස් කරගෙන ඉන්නවා වතුරේ තියෙන රබර් බෝලයක් වගේ. රබර් බෝලේ වතුරේ ප්‍රෙස් කරගෙන තියෙන තාක් කල් ඒක යට තියෙනවා, ඇතෑරියාම උඩට එනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් තියෙන්නේ එකම එක සොලියුෂන් එකක්. ඒ තමයි මහජනතාවගේ විනය. මහජනතාවගේ විනය තියෙනවා නම් හරියට අපිට මේකෙන් ගොඩ එන්න අමාරුවක් නැහැ. විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළු සියලු දෙනා මේ වන විට සිය නිරෝධායන කටයුතු අවසන් කර ඇති බව යුද්ධ හමුදාධිපති ලුටිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හලාවත ඉරණවල පිහිටි අමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් යුද්ධ හමුදාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. හලාවත ඉරණවිල පිහිටි අමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිලි කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය පසුගියදා තීරණය කළා. ඒ අනුව ඊයේ දිනේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සෙල්වා මහතාගේ සහභාගිත්වයෙන් එම කටයුතු සිදු වුණා. මෙම මධ්‍යස්ථානයේදී වෛරස ආසාදිතින් 50කට එකවර ප්‍රතිකාර කිරීමට හැකියාව පවතිනවා. අපි බොහොමත් සන්තෝෂ වෙනවා මේ ස්ථානෙට ගරු පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමියත් අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍යත් සමග මේ ස්ථානෙට පැමිණලා ඉරණවිල මෙම රෝහල ආරම්භ කිරීමට කියාව ලැබීම සම්බන්ධයෙන් අධිකරු ජනාධිතුමාට අවශ්‍යතාවයක් වුණා. ගරු අග්‍රාමාත්‍යතුමාටත් අවශ්‍යතාවයක් තිබුණා. අපි හැමදාම කියන අපිට බැහැයි කියලා දෙයක් නැහැයි කියලා නොහැක්කක් නොමැති කියන තේමා පාටයටදී තමයි ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රිවිධ හමුදාව වැඩ කරන්නේ. රටේ ආරක්ෂකයා ජනතාවගේ ආරක්ෂකයා අපි. තත්ත්වය ගත්තොත් මෙහෙමයි, ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන කරන්න යෙදුණු කට්ටිය ඔක්කොම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු නිමා වී අවසන්. ඔවුන් ඒ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා. නමුත් දැන් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නේ විශේෂයෙන්ම අසුගිය දින කීපයක් තුලදී ආසාදිනට ලක් වුණු පුද්ගලයන් සමග තිබ සමීප සම්බන්ධතා පැවැත්වු අයවලු. රටක් වශයෙන් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මේ දක්වා අපි කරගෙන ආපු ක්‍රියාවලිය අතිගරු ජනාධිතුමාගේ, ගරු අග්‍රාමාත්‍යතුමාගේ, වගේම සෞඛ්‍යමත්වමේ මේ හැම එක්කෙනාම එකතු වෙලා සැලසුමකට අනුව තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අධි අවදානම් දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට ලිහිල් කර පස්වරු 4ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනය කළා. එසේ පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ඉවත් කිරීමට නියමිතයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පා, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනේ දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක වෙනවා. සෙසු සියලු දිස්ත්‍රික්වල හෙට උදෑසන 6ට ලිහිල් කරන ඇඳිරි නීතිය සවස 4ට යළිත් පැනවෙනවා. එම දිස්ත්‍රික්වල නැවතත් අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර, වාරිත්‍ර, පුද්ගල සමත්තා, පෞලේ සමාජිකයන්ට සීමා කරන ලෙසද එම නිවේදනයේ නවධාරණය කර තිබෙනවා. මේ අතර ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට තම සේවා හැඳුනුම් පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට සහ අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර
අප්‍රේල් 30 වනදා දක්වා වළංගු වන බව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. සෞඛ්‍ය සේවය ඒ වගේම sannivedana seva saha anikut athyavashya seva lesa nam kara athi ayathana wala seve niyukto sitna sieluma denata supurudu paridi tamange rajakari handunum pata endir niti balapatri lesa bhavita karamin tamange seva sthana veta yamata aapasu tama nivasa veta yamata hakiyawa labenawa ita amatarawa visheshenma mema avasaraya avabhavita karana bawata toruturu labi thibenawa e nisa tamange ayathana pradaniyage naththam ohuge niyojitayage assana saha මුද්‍රාව සහිත ලිපියක් තබා ගත යුතු වෙනවා. එම රාජකාරියට යෙදෙන බව සනාථ කිරීමට. කෙසේ වෙතත් වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතන සඳහා මෙම තත්ත්වය බලපාන්නේ නැහැ. ඔවුන්ගේ ඇඳුම්පත් භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙනුනේ ගෙවුණු පැය 24 තුළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල තමයි මේ ඇඳිරි නීතිය පණ උදා සිට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සිදු කළේ. එම ප්‍රමාණය 1800ක් පමණ වෙනවා. ඒ වගේම මෙම කාලය තුල 18000කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධයෙන්. මේ දත්තවලින් පෙනී යනවා යම් පිරිසක් තාමත් ඇඳිරි නීතියට අවනත නොවි කටයුතු කරන බව. ඇඳිරි නීති කඩ කරන්නන්ට එරෙහිව අප මෙතෙක් කරගෙන ගිය යම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඊටත් වඩා දැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. මේ අතර ඇඳිරි නීතිය කඩකළ වාහන 13ක් ඊයේ දිනේ තුල පොලිස් බහරයට ගැනීමට පුත්තලම පොලිසිය කටයුතු කළා. පුත්තලම පොලිසිය විසින් ඇඳිරි නීති කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 167ක්. මේ අතර කටුවන රුක්මල් පිටියේ තැපැල් ස්ථානාධිපතිවරයාට පහර දීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 3 දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුවන ප්‍රදේශයේ පදිංචි ආබාධිත පුද්ගලයෙකුට හිමි දීමනාව ලබා දීම සඳහා රුක්මල් පිටියේ තැපැල් ස්ථානාධිපතිවරයා ඔහුගේ නිවසට ගොස් තිබුණා. එම අවස්ථාවේ පැමිණි 3 දෙනෙක් තැපැල් ස්ථානාධිපතිවරයාට පහර දී තිබෙන්නේ මාර්ගයේ යතුරුපැදිය නවතා තැබීම පිළිබඳ ප්‍රශ්න කරමින්. සිද්ධෙන් තුවාල ලැබූ රුක්මල් පිටියේ තැපැල් ස්ථානාධිපතිවරයා කටුවන දිසාරෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දංගල කන්ද ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙනුණා. සැකකරුවන් අවුරුදු 26, 27 හා 28 වයස්වල පසුවන්නන්. ඔවුන්ව අද වලස්මුල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ඇඳිරි නීති කාලය තුළ ඌව පරණගම රහවඩිගම ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් 2 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමසානේ තිබී මත්පැන් බෝතල් 300ක් හා උපකරණ තොගයක්ද අඹගස්දුව පොලිසිය සිය බහරයට ගත්තා. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව වෙතට ගොස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් අතරතුර පරිප්පු වැඩිමිලට විකුණා ඇති බවට දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවට චෝදනා ඉල්ලවනවා. පාලන මිල රුපියල් 65ක්ව පවතින පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 150කට අලෙවි කිරීමේදී ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් අද දහවල් වටලනු ලැබුවා. එමෙන්ම ටින් මාළු අලෙවි කර තිබුණේ එකක් රුපියල් 140කට බව හෙළි වුණා. දිවුලපිටියේ ප්‍රාදේශීය සභාවට එරෙහිව නඩු පවරන බවයි ගම්පහ පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ. විශ්‍රාම ගැන්වීමට නොහැකි වූ සහ විශ්‍රාම ගැන් වූ නමුත් අයිතුම්පත් යොමු කිරීමට නොහැකි වූ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් කියන රජයේ විශ්‍රාමිකයින් වෙනුවෙන් අද රුපියල් 25,000 බැගින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කර තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසන්නේ 3189 දෙනෙකු සඳහා මේ දීමනාව ලබා දුන් බවයි. රජී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී ඩයස් මහතා විසින් මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව අප්‍රේල් මසර දීමනාව හිමි විශ්‍රාමිකින්ගේ ලේඛනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ්බඩවිය දක්වා තිබෙනවා. අප්‍රේල් පළමුවනදා සහ ඊට පසු විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කළ හිමිකම් ලාභීන් වෙනුවෙන් මෙම දීමනාව ලබා දෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ අනුව හිමිකම් ලැබූ 3189ක් වෙනුවෙන් රුපියල් 25,000 බැගින් අද දින ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. මේ අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සඳහා යුරෝපීය සංගමයට අයත් රටවල මෙරට සිටින තානාපතිවරුන්ද එක්ව සිටියා. යුරෝපීය සංගමයට අයත් රටවලින් පැමිණෙන සංචාරකින් මෙම කාලය තුළ ආරක්ෂිතව එම රටවලට යැවීම සඳහා රජය සහ අනිකුත් ආයතනවලින් ලැබුණු සහාය මෙහිදී අගය කර තිබෙනවා. මෙරට සෞඛ්‍ය නිලධාරීන් සහ රජයේ ප්‍රධානීන් COVID-19 තත්ත්වය කළමනාකරන ආකාරය පිළිබඳව යුරෝපීය සංගමයේ නිලධාරීන්ගේ ප්‍රසාදය හිමි වූ අතර සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සහ ආර්ථික ශේෂ්ත්‍රයේ ඉදිරි කාලය තුළ මෙරට සමග කටයුතු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ඊයේ දිනේදී අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය කළ තීන්දුවකට අනුව හෙට දිනේ පෙරවරු 9 සිට පසුරු 5 දක්වා දිවයිනේ සියලුම ඔසුසැල් විවෘත කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි වකුගඩු ආබාධිත දීමනා යටතේ රුපියල් මිලියන 3057ක්ද මේ වන විට ගෙවා ඇති බව රජය පවසනවා. ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය, ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීම මත වැඩිහිටි දීමනාව සඳහා 574,946 දෙනෙකුටත්, එවැගේම එක් ආබාධිත දීමනාව සඳහා 110,791 දෙනෙකුටත්, එවැගේම වකුගඩු දීමනාව සඳහා 39,169 දෙනෙකුටත් සුදුසුකම් ලබා සිටිනවා මේ දීමනාව ලබා ගැනීම සඳහා. මේ වැඩිහිටි ආබාධිත සහ වකුගඩු දීමනා පොරොත්තු ලේඛනයේ සිටපු සියලු දෙනාමත් එකතුව තමයි මේ සංඛ්‍යාව තියෙන්නේ. මේ සංඛ්‍යාවෙන් 183කට ඊයේ හවස් වාගේ වන විට මේ දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කර ලබා දීමට ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීමෙන් කටයුතු කර තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක මෙහෙයුම් කටයුතු අන්තර්ජාලය උපයෝගී කරගනිමින් පවත්වාගෙන යෑමට ජනාධිපති කාර්යසාධක බලකාය ඊයේ තීරණය කළා. එම ක්‍රියාවලිය පිළිබඳව අප විමසීමක් කළා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ අද වසාදමා තිබූ අතරෙහි වෙළඳාම් කටයුතු සිදුවේ ආරම්භ කළ මෙහෙයුම් කමිටු හරහායි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අවශ්‍ය එළවලු ප්‍රමාණය එම මෙහෙයුම් කමිටුවට දෙනුම් දීමෙන් පසු ගොවින්ගෙන් මිලදීගත් එළවලු තොග වෙළඳුන් හරහා ව්‍යාපාරිකයන් වෙත ලබා දී තිබුණා. කෙසේ වෙතත් ඇතැම් ගොවීන් දඹුල් ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටත සිට තම අස්වැන්න අලෙවි කරන ආකාරයද දැක ගැනීමට හැකි වුණා. අද පෙරවරුවේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කර තිබූ අතර මධ්‍යහනෙන් පසුව ඒ දින නියමයක් නොමැතිව වසා දැමුණා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේද අද දින විවෘතව පැවති අතර එහි පාලනාධිකාරී සඳහන් කළේ ඉල්ලුමට අනුව එළවලු සැපයීමට අද දිනේ කටයුතු කළ බවයි. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේද වසා තැබූ අතර ආර්ථික මධ්‍යස්ථානයේ පාලනාධිකාරී මැදිහත් වීමෙන් තොග වෙළඳුන්ට අවශ්‍ය එළවලු ගොවීන්ගෙන් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබුණා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ වසා තිබූ අතර ඒ පස්වරු දෙකට විවෘත කෙරුණා. බණ්ඩාරවෙල තොග වෙළඳපළ අද පෙරවරුවේ සිට වසා දමා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කටුගස්සට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් වසා දමා තිබේදී එක් වෙළඳසැලක් විවෘත කර තිබුණා. ඒ සම්බන්ධයෙන් එහි වෙළඳ සංගමයේ සහ නාගරික කොමසාරිස්වරයා එකිනෙකාට චෝදනා එල්ල කරගත්තා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ විවෘතව පැවති අතර වෙළඳසැල් විවෘතව පැවතියත් තොග වෙළඳුන්ගේ අඩුවක් එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණා. ඔබට පෙන්වන ඇති මේ දිගු පෝලිමක්. මේ විදිහට පෝලිමේ ඉන්නේ මේ තොග වෙළඳ මහතුන් නම් නෙමෙයි, මේ පාරිභෝගික ජනතාවත් ඇවිල්ලා. ඔවුනුත් මේ සුළු වශයෙන් බඩු බාහිරාදිය මිලදී ගන්නට ඇවිල්ලා තියෙනවා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු සොයා බලන්න අපි ආපු ගමනේ මේ තොරතුරු දැනගන්න අපි සම්බන්ධ කරගන්නවා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමේ සභාපතිතුමා. ඇත්තටම අද වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ අද ව්‍යාපාරික වෙන්දට වැඩි බඩු ගෙනත්. ඉතින් ඒ බඩු මහ ජනතාව අතරට යන්නත් ඕනේ. ඒ වගේම මේ කෝපි අවස්ථාවේ තොග සහ සිල්ලර. ඉතින් ඒ තොග කට්ටියට පර්මිට් දීලා තියෙනවා මේකට ඇතුල් වෙන්න. ව්‍යාපාරිකයන්ට ටිකක් අවුල්. මොකද ඒගොල්ලෝ දහස් ගණන් වියදම් කළා, ලක්ෂ ගණන් වියදම් කළා මේ ආර්ථික මධ්‍යස්ථානයේ බඩු ගේ. ඉතින් ඇත්තට ඒ බඩු විකිණෙන්නත් ඕනේ. හරි ගැටලුවකට මූණ පාලා දෙනවා. ඕන් කියන්නේ මේ සිල්ලර වෙළඳුන්ට සිල්ලර බඩු මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාවට විමසාන්ට නොයන ලෙස තමයි ඉල්ලීමක් කරේ. ඒ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කොහොමවත් කමන්නේ මේ ජනතාව ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න කොහොම හරි මිලදී ගන්න තමයි ඔවුන්ගේ ප්‍රාය වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔවුන් පැමිණෙන්නේ. ඉතින් සර්ණාහිනි වෙනුවෙන් අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා, ඔබ ඔබේ ගමට බඩු බාහිරාදිය රැගෙන එනවා, ඒනි මිලදී ගන්න තොග වෙළඳ මහතුන් පමණක් මෙම ස්ථානට එන්න. නොයසේ නම් මෙම ආර්ථික මධ්‍යස්ථානයත් වසා දැමීමට බලදහරින්ට පාලන අධිකාරිය සිදුවේ. COVID-19 වෛරසය සම්බන්ධයෙන් ලෝපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් සිටින්නේ දැඩි අවධානයකින්. දැන් මේ සූදානම ලෝපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු දැක් වූ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීමට. අයිබෝවන්, COVID-19 හොත් කොරෝනා වෛරසයේ මැඩලීමේ මේ සටනේ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පුරවැසියු කරන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා තවමත් 101 රඳවා ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ.
ඒ වගේම එතුමාගේ ළඟින් සිට නිරීක්ෂණය කරන බවත් එතුමා කිමින් කිමින් සුවේ පත්තර හැරෙන බවත් ප්‍රධාන මාධ්‍ය තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. ඉතින් මේ අතර සති කිහිපයක් තිස්සේ නිවසේ රැඳී සිටි බ්‍රිතාන්‍ය ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ විලදී ගැනීම සඳහා අද ටෙස්කෝ ආයතනයට බහුලව පැමිණ සිටියා. ඉතාමත් දිගු පෝලිමික රැඳී සිටියත් මීටර් දෙකක පරතරයක් තබමින් රජය අවවාද පිළිපදිමින් ඔවුන් තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ විලදී ගැනීමට අද දින මෙහි පැමිණ සිටිනවා. මේ ඔබට පෙන්වන්නේ අද දින ස්විස් රජය විසින් සියලු පුරවැසියන් වෙත එවූ ලියුම. මෙහි සඳහන් වන්නේ නීමාන්ගේ ප්‍රගසන්. ඔබ කිසිවෙක් අප අමතක කර නැත. එම නිසා නිවසේ රැඳී සිටින්න අපි ඔබ වෙනුවෙන් කැප වෙන්නෙමු කියයි. අලුත්ම ප්‍රවණතාවේ තමා මේ සුරතල් සතුන් ගැන ඇති වෙලා තියෙන යම් කුකුස. ඒකට හේතුව පසුගියදා නිව්යෝක් සත්තුන් වත්තේ සිටපු ඒ කොටියෙකුට කොරෝනා ආසාදනය පොසිටිව් බව දැනගන්නට ලැබුණා, තහවුරු කරගත්තා. ඒ අනුව මිනිසුන් තුළ බයක් ඇතිවෙලා තිබෙනවා සුරතල් සතුන්ටත් දැන් මේ ලෙඩේ බෝ වෙයිද කියලා. මොකද හේතුව මේ ඇමරිකානුවන් මේ සුරතල් සතුන් සලකන්නේ තමන්ගේ පවුලේ සමාජිකයෙක් විදිහට. කිසිම පුද්ගලයෙකුට තමන්ගේ හැඳුනුම්පත පවා නොපෙන්වන, එසේ නැත්නම් වීසා බලපත්‍රයේ කල් ඉකුත්වයක්ද එහෙම නැත්නම් නීති විරෝධීද කිසි දෙයක් බලන්නේ නැතුව සෞදි රජය විසින් මේ සියලුම දෙනාට නිවේදනයක් වගේ නිකුත් කළ තියෙනවා. ඕනෑ මොහොතක කොරෝනා ආසාද්‍ය පිළිබඳව තමන්ට දැනීමක් නැත්නම් තමන්ට ඒ පිළිබඳව යම්කිසි සැකයක් තියෙනවා නම් ළඟම තියෙන රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න. ඒ පිළිබඳව සෞදි රජය නොමිලේ ප්‍රතිකාර දීමට පොරොන්දු වෙලා තියෙනවා. අද තත්ත්වයේ දිහා බලනකොට ඉතාමත් දුෂ්කර කාලයක් තමයි තියෙන්නේ. ඉතින් දූපත් විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ රිසෝට් විශාල ප්‍රමාණයක් මේ මෙනුවිටත් වසලා තියෙනවා. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රමිකයන් ගොඩාක් අපි මේ වැඩ කරනවා. ඉතින් මේ අයට ශ්‍රී ලංකාවට එන්න බැරිව ඉන්නවා. අද ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය නිසා අපේ බණ්ඩාරනායක ගුවන්තොටුපළත් වසලා තියෙන අවස්ථාවන් වලදී අපිව මේ ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් යොදන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. COVID-19 වෛරසය රටින් තුරන් කිරීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරන ජාතික මෙහෙයුම වෙනුවෙන් රටේ යහපත් පුරවැසියන් දැක්වූ දායකත්වයයි මේ. තලම සෙල්ලම් කන්දල් විශේෂ කාර්යබලකා පුහුණු කඳුරේ නිලධාරීන් තම පෞද්ගලික මුදල් වලින් පුත්තලම මානවීරිය ගම්මානයේ පවුල් 40කට වියලි ආහාර බෙදා දුන්නා. අහුංගල් ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් බලපිටිය වතුරෙගම ග්‍රාම සේවා කුට්ටාෂයේ පවුල් 150කට වියලි ආහාර බෙදා දුන්නේ මෙලෙසින්. මත්තිගුඩ ග්‍රාම සංවර්ධන සමිතිය ඇතුළු සංවිධාන කිහිපයක් රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය මලු 1000ක් මත්තිගුඩ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදා දුන්නා. ගල් පොද්දල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාවට වියලි ආහාර පාර්සලයක් ලබා දීමට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටයුතු කළේ මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී. පුල්ගාවිල ප්‍රදේශයේ සේවයේ නියුතු සෞඛ්‍ය සහ ආරක්ෂකංශ නිලධාරීන් 800 දෙනෙක් වෙත අත්‍යවශ්‍ය ආහාර අඩංගු පාර්සල් බෙදා දීමට පුල්ගාවිල සමූපකාර ග්‍රාමීය බැංකුව කටයුතු කළා. කොරෝනා මර්ධන වැඩසටහනට දායකත්වය ලබා දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂකංශ සමාජිකයන්ට, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ට රුපියල් ලක්ෂ 15ක ජීවිත රක්ෂණයක් ලබා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ පියවරගෙන තිබෙනවා. මේ අතර යුනිලීව සමාගම විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත වියලි ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් අද පැවැත්ුණා. ඇඳිරි නීතිය හේතුවෙන් ඉතා අසරණව සිටි කැලණිය ප්‍රදේශයේ ගම්මානයක ජනතාව ගැන අද උදෑසන අද දවස වැඩසටහනින් අපි රටට තොරතුරු අනාවරණය කළා. එම පුවත පළදරමින් බලධාරීන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සමග එක්ව ගම්මානයට ආහාර බෙදා දීම අද පස්වරුවේ සිදු කෙරුණා.
කැලණිය පෙතියගොඩ කැලණිගඟ මායිමට ආසන්නව ඇති ජනකලාගේ වත්ත සහ අලුත් වත්ත යන ප්‍රදේශවල ජනතාව පවතින ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියා. කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් මෙම ප්‍රදේශයේ පවුල් 136කට අයත් පුද්ගලයන් 500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර ඔවුන් එදිනෙදා කුලී වැඩවලින් දිවි සරි කරගන්නා පුද්ගලයන් වීම නිසා දැඩි ආර්ථික අපහසුතාවකට ලක්ව සිටියා. නෑ අපි එදා වේල හොයන් කාපු අය දැන් එදා වේලවත් අපිට කා ගන්න විදියක් නෑ. අද වේල පොලස් කැටිය කමුනේ කොස් කියලා ඒක හරි සම්බන් කරනවා. ඒගොල්ලෝ බලන්න කවුරු කතා වෙන්නේ නැද්ද? කිසිම ගණන් නෑ. කිසිම සානාධාරයක් නෑ අපිට. වැඩට යන්න විදියක් නෑ. මේ ඔක්කොම ලාරි දුප්පත් කට්ටිය. කිසිම කෙනෙක් ආවේ නෑ. දරුවා මොනවා හරි දුන්නොත් අපි කාලා අපි දවස ගෙවන්නේ. ගොඩාක් අසරණ තත්ත්වෙන් ඉන්නේ. දැහැටින් වැඳලා කියන්නේ ජනාධිපතිතුමනේ අපි ගැන අසරණ තත්ත්වෙන් මේ මුදවන්න. මෙම ගැටලුව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වීමත් සමග ගම්මානයට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද පස්වරුවේ සිදු කෙරුණා. ස්වර්ණවාහිනී ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ නැතිබැරිකම අද ටීවී වල දැනගෙන කොහින් ආවද කිඳමන්ද කියන එක මම දන්නේ නැහැ. මේ වගේ එළවලු මල්ලා කෑම වේලක් සපයා ගන්න උදව් කරාට බොහොමත්ම ස්තුතියි. ඇත්තටම කිසිම පිටක් නැතුව හිටියේ මෙහෙ. ඔයාලා මේ වෙලාවේදී ඇවිල්ලා මේ ආයතනයෙන් අපිට කරපු මේ කාර්යයට ගොඩාක් පිං සිද්ධ වෙනවා. ස්වර්ණවාහිනියෙන් අපිට පෙන්නල පැවිදි හතරක් යන්න කලින් වියලි ආහාර ලබා දුන්නු සෑම දෙනාටමත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ අතර කළුතර උතුරු ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ සිට මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණීම නිසා ප්‍රදේශයේ පවුල් රැසක ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. පවතින COVID-19 තත්ත්වයේ මත ඉතා අනාරක්ෂිතව ඔවුන් පසුවන බවයි අප වාර්තාකරු පැවසුවේ. උතුරු කළුතර මුහුදු වෙරළ පාර ආශ්‍රිතව ඊයේ පස්වරුවේ සිට මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණීම ලෙසයි. මීටර් 100ක් පමණ ගොඩබිම දෙසට මුහුදු රළ පැමිණ ඇති අතර ඉන් පවුල් 65කට අයත් ජනතාව පීඩාවට පත් වුණා. අනතුරුව කළුතර නගර සභාවේ බැකෝ යන්ත්‍ර යොදාගෙන කළුතර උතුරු පොලිසිය මුහුදු ජලය බැසයාම සඳහා ඉඩකඩ සකස් කළත් නිවාස තවමත් ජලයෙන් පිරී පවතිනවා. පීඩාවට පත් වූ පවුල්වල සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා කළුතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එහි පැමිණ නිරීක්ෂණය කළා. මේ අතර ප්‍රදේශයේ ජනතාව පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ දැඩි අවධානමකට ලක්ව ඇති බවයි ප්‍රදේශයේ හිමිනමක් පෙන්වා දෙන්නේ. පන්සලක ප්‍රජාසන නවත්තන්න පුළුවන් කමක් නැ මේ සෞඛ්‍ය බිස්නස මේ ඇයට යම් විකල්පයක් යම් ක්‍රමවේදයක් සලසලා අඩු මාසෙන් මේ ඇයට මේ දින කීපෙ ඉන්න පුළුවන් ස්ථානයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්න අය මේ කෑම හදනවා කෑම බෙදනවා මේ කාටවත් අඩු මාසෙන් මුකාවරණයක්වත් මේ ඇයට අවධානය යොමු කළ විශේෂයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා සිටින්නේ තින වතුර බහින්නේ වතුර ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් අපි අවධානය යොමු කරන රජයට. කතරගම ප්‍රදේශයේ බැතිමතුන්ගෙන් යැපෙන ජනතාව පවතින කොරෝනා වසංගතය හමුවේ අසරණ වී ඇති බව පවසමින් අප විසින් විකාශය කළ පුවත නරඹා බොහෝ පිරිසක් එම ජනතාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා. මෙසේ අසරණ වූ කතරගම හා එයවට ගම්මානවල ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙන්ම කොරියාවේ විසෙන ශ්‍රී ලාංකික දානපතියෙක් ඉදිරිපත් වී තිබුණා. සෙල්ලකතරගම වල්ලි විහාරස්ථානයේ විහාරාධිපති කුරුකුදේ ජිනානන්ද හිමියන්ගේ මග පෙන්වීම හා අබිනාරාම විහාරාධිපති කපුගම ස්වර්ණතිස්ස හිමියන්ගේ මග පෙන්වීම මත මෙම ආධාර බෙදා දෙනු ලැබුවා. මේ වෙලාවේ දානපතියන්ගේ පරිත්‍යාගයන් ඉතාමත් වටිනාම යුගයක් බවට පත් වෙලා තිබෙනවා. ස්වර්ණවාහිනි ආයතනය මේ පරිත්‍යාගශීලීන් පිළිබඳව ලෝකෙට කියාපෑම නිසා ඔවුන් තවදුරටත් මේ ආර්ථික තත්ත්වය මිනිසුන්ගේ සැබෑ ජීවිතය දැන ගැනීම නිසා අපට විවිධාකාරී පරිත්‍යාගයන් ලැබෙන බව සිහිපත් කරනට. මේ අතර ලෝපුරා මෙන්ම අප රටේ පැතිර යන COVID-19 වෛරසය මුල් කරගෙන මිනිසුන් මෙන්ම වනසතුන්ද පීඩාවට පත්ව තිබෙනවා. කතරගමට එන බැතිමතුන්ගේ ආහාර පානවලින් යපුණු සතුන් මෙවන විට විශාල පීඩාවකට පත්ව සිටිනවා. ඒ වගේම විවිධ භාරයන් සඳහා මිනිසුන් අතහරින ලද සතුන්ද මෙම පූජා භූමියවට ජීවත් වෙනවා. වෙනද කිරිවේර ඇතුළු පූජා භූමියේ බුද්ධ පූජාවෙන් ඉවතලන දන්කුඩට හුරු සුනකයන්ද ඉතා අසරණව සිටින අතර බැතිමතුන් කසල බඳුන් වෙත මුදාහැරනු ලැබූ පළතුරු කැබලි කා දැමූ අසරණ ගවයින්ද හුදකලා වී පූජා භූමියේ සිටිනවා. බුත්තල කතරගම මාර්ගයේ සිටින සිංගන අලින් ලෙස හඳුන්වන අලින් බැතිමතුන් නොපෙමිනීම නිසා මාර්ග ආසන්නයට වී බලා සිටිනවා.
මේ අතර පවතින තත්ත්වයේ හමුවේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේට බැතිමතුන් නොපෙමිනීම නිසා එහි සිටින වඳුරන් හට ආහාර නොමිතිව සිටින බවයි වාර්තා වන්නේ. බොහෝ කාලයක් බැතිමතුන් රැගෙනෙන ආහාර පාන කෑමට පුරුදු වී සිටි මෙම වඳුරන් හට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කෘත්‍යාධිකාරී සිංගපුර චේතියලංකාර හිමියන් විසින් ආහාර ලබා දෙනු ලැබුවා. මම නදීක කරුණානායක. මම තෙලිනි පෙරේරා. යලි හමුවෙමු රාත්‍රී 10:30ට. සුබ රාත්‍රියක්.